කරන්න ඕන. මොකද මට මේ ලෙඩේ මම වේසකමේ ගිහිල්ලවත් කොහෙන්වත් ගිහිල්ල මේ මිනුවන් ගොඩ ගෑණියුත් එක්ක ඉඳලා නැහැ මම හම්බන්තු පිටර ගිහිල්ලා නැහැ මම හොඳටම දන්නවා. ඊගනම් බුද්ධයන්සෙන් මම කියලා තියෙන හොයාපල් හොයන්න මහත්තුරු කියලා. හරිද? දැන් ඔය මට කෝල් ගන්න එපා උඹල පුළුවන් ලැබුව අහන් ඉන්න බල මගේ ඇත්ත කතාව. මම දන්නවා හොඳ මහත්තුරු අහන් ඉන්නවා කියලා. ඉතින් මට ඔන්න දැන් මම කැනේඩියන් ගෙස්ලා වගේක් කරලා 6 7 8 වගේ ඔය දවස් මට හරියටම එක පාට මිස් කරපු යන්න. මොකද මේ සිංහලයේ කියන මිනිස්සුන් ප්‍රබා කරන්න කියලා තියෙනවනේ සිංහල කියන මිනිහට ඊයරක් දෙක කාපු දෙය අමතකයි කියලා. ඉතින් ප්‍රශ්නයක් නැහැ මට මට මම කාටවත් බනින්න නෙමෙයි මම කතා කරන්නේ මම අසාහිතක ඇත්ත කතා කරන්නේ මේ ලයිව්. උඹලට පුළුවන් නම් ෂෙයා කරපල්ලා මගේ මොකද උඹලටත් කවදාකරි මේ බොරු චෝදනා මිනුවන් ගොඩ ගෑනු එක්කෙනාට මේ ඉස්සල්ලාම ආවේ චෝදනා දන්නෝනේ. ඉතින් මම ලයිව් කතා කරන්නේ මට අද මට තමයි හොඳට සුගුවු නැද මම ඩොක්ටර් කියලා මට අද තමයි සුගුවු මොකද මේ කොරෝනා ලෙඩේ මැරෙනවා කියන එක ඇත්ත තමයි. ඇත්තටම මැරෙන මේ කොරෝනා ලෙඩේ මට ඒ තරම් අමාරු වෙලා තිබුණා. සමහරවිට මම ඇත්තටම හරි අමාරුයි මේ ලෙඩේ. කාටවත් හැදෙන්න සතෙකුටවත් හැදෙන්න බෑ මං කියන්නේ. ඔන්න මම දැන් කතාව මේ කොරෝනා ලෙඩේ හැදෙන්න තිස්සමාරාමට පළවෙනිට හොයාගන්නේ මම මෙන්න මේ කතාව හින්දා. ඔන්න අහගන්න මම දැන් අනිත් පල්පල් කතා කරලා ඕනේ නෑනේ. මට 12 වෙනිදා කෝල් කරනවා මේ මං කැනඩියන් සෙට් එකක් කරලා එනවා හොටලෙන් මං නිවාඩු වෙන දවස් දෙකයි මට 11 12 මට කියනවා මේ මම වැඩ කරලා ඔහේන් වැඩ කරලා ගෙදර ඉඳලා වයිෆ් එක බෙහෙත්තරේ මේ අරන් ඉන්න පොඩි ළමයිට අරන් ඇවිල්ලා මම 11 වෙනිදා ඉන්නෝ කාලා බීල ඉන්නෝ මම යකඩ බලනවා නම් බෙහෙත් ගත්ත මිස් කෙනෙක්ගෙන් ඉදිරි ලේ රිපෝට් එකත් ඔක්කොම හොඳයි මට ප්‍රශ්නයක් නැහැ. ඉතින් මම බෙහෙත් ටික ගන්නවා බෙහෙත් ටිකත් අරගෙන ඉතින් සාරංග මට කෝල් කරලා අහනවා සාරංග කුමාර හෙට උදේ වැඩට එනවද කියලා. මං කියනවා සාරංග බොස් වැඩට එන්නේ නැතුව අනිවාර්යෙන් ෂුවර් එනවා. හරි. ඊට පස්සේ සාරංග කියනවා මල්ලි කලබල වෙන්න එපා පොඩි කතාවක් තියෙනවා. මං ගෝ සාරංග බොස් මොකක්ද ඒ කතාව මට කියන්න. මල්ලි ඔයාලා 6-7 කරලා ওই කැනේඩියන් ගෙස්ලත් අවසානට කරපු සපාරි කැනේඩියන් ගෙස්ලා ඉන්නෝනේ. ඉතින් කැනේඩියන් ගෙස්ලට ඔය අපේ මේ හවුස් කීපින් එක නිහාල් කියන්නේ මම මේ සහතික ඇත්ත මම මේ බොරු කියනවා නම් බුද්ධයන්සට චෙක් කරලා බලන්න පුළුවන් මේ මං කතා කරපුවා. මේ ඔය කැනේඩියන් ගෙස්ලා ඉන්නෝනේ මේ කැනේඩියන් ගෙස්ලට කොරෝනා ලෙඩේ තියෙනවා කියලා ඒ කැනේඩියන් ගෙස්ලා හිටපු තැන කොරෝනා ඉන්නවා ඒ ෆ්ලැට් එකේ කොරෝනා මේ ඉන්න ගෙස් ඒ කොරෝනා තියෙනවා කියලා ආරංචි දෙනවා මල්ලි කලබල වෙන්න එපා. අපි ඇත්ත නැත්ත හොයලා බලමු මේ ඔයා හැට වැඩට එන මගෙන් අහන සාරංගස හිටපුවාට කොහොමද මං කියන්නේ. ඉතින් ඇඟපත අමාරුව තියෙනවා. ඉතින් මේක ඉතින් කොහොමද මට සෙමයි ඔළුව එකක්මයි කියන ලෙඩේ ඉස්සර ඉඳලම තියෙනවා. තුන් හතර පාරක් ස්පිටාලෙන් නවතලා බෙහෙතුත් මං අරගෙන තියෙනවනේ. අවිස්සාවල ආයතනයකත් වැඩ කරනවා. ඒත් ඉතින් ඔළුව එකක්ම හැදිලා ඒ ලෙඩේ අනිත් එක මට ඩොක්ටර්ලට කියන්න පුළුවන් බෙහෙත් මෙන්න මේ මේ ලෙඩේ මට තියෙන්නේ මට ඔළුව එකක්ම හැදෙනවා මෙන්න මේ බෙහෙතුත් දෙන්නේ මම මේක බිව්වට පස්සේ මට හරියනවා කියලා. ඇත්ත හරි මම දන්නවා අවුරුදු ගාන ඉඳලා මගේ ලෙඩේ දන්නවා. මේ මම වැඩ කරන ආයතන ඉඳලත් මම ස්පිටාල නවතිලා තියෙනවා ගිහිල්ලා මේ ඒ ලෙඩේ හොඳ වෙලා ඇවිල්ලා තියෙනවා. ඉතින් කවුද දන්නේ ඉතින් කොරෝනායි කියලා. මට කොරෝනා කියලා මම දන්නේ නැහැ. ඉතින් මම මේ සාරංග බොස් කියන කතාවට මම කලබල වෙනවා. මම එකපාරටම ඔළුවට අත ගහගෙන වාඩි වෙනවා. හද්දෙයියනේ මගේ පොඩියා වුන් මම ඇවිදපු තැන් මොකද්ද මේ මං කරගත්තේ කියලා. ඉතින් ඔය අතරතුරේදී මම මොකක්ද දන්නවද කරන්නේ? මම ආයි තුසාරට ගන්නවා. කට්ටිය කවුරු ඇත්ත කියනද බොරු කියනද මම තුසාරට ගන්නවා. අරගෙන ආන තුසාර බොස් මෙහෙම කතාවක් කියන ඇත්තද? තුසාර අරගෙන මම මේ අපේ ඉන්න යාළුවෝ ගන්නවා. මේ වෙදිලා ඇති වෙන්නේ නැති කමන්නේ මට මේ ගන්න එපා මේ කතාව මං කියන්නේ අහන් ඉඳපල්ලා අහන් ඉඳලා මේවා මේ ඊට පස්සේ මට ගණිල්ල මම බොරුවක් කියන්නේ නැහැ කියලා මං දන්නවා මේ කතරගම දෙයියන් ගැඩවි ඉඳිනේ මම ඉන්නේ. ඉතින් මේ මට මේ කියන්න ඉබල මේ අමතක වෙන්න කලින් ඕවා හරිද? ඊට පස්සේ මම තුසාරට ගන්න තුසාර කියනවා පිස්සුද බං එහෙම කලබල වෙන්න එපා මම ඉඳපන් කෝල් අරගෙන මම පොඩ්ඩක් බලන්නම් කියලා මං අරගෙන බලනවා. බල්ලිවල්ලා මේ තුසාර කියනවා මේ මල්ලි එහෙම කතාවක් නැහැ කලබල වෙන්න එපා එහෙමයි. ඉතින් බට රෝග ලක්ෂණ තියෙනවා මං කියනවා හරි බල මම බෙහෙතුත් ගන්න ඔයා දන්නේ නැහැ මම බෙහෙතුත් ගන්නවා මම ඔයාට චිට්ටියක් දෙවන්නම් කියලා මං එවනවා. ඒලා මේ ඊට පස්සේ තුසාර කඩින් කියනවා මේ මල්ලි මේ උඹට ඒ රෝග ලක්ෂණ තියෙද මේ 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 මං කියන ඉතින් පොඩ්ඩක් බඩේ ලියන බඩබුල්ල යන එක පොඩ්ඩක් තියෙනවා කියලා. ඉතින් බඩේ බුල්ල යන එක පොඩ්ඩක් තියෙනවා. ඉතින් ඔක අනාගත සාමාන්‍ය අජීර්ණ වගේ වුණාට පස්සේ අජීර්ණ වුණාට පස්සේ මේ මෙහෙම තියෙනකම මේ ඇත්තටම මට කරදර කරනවා මේ කෝල් ගන්නවා මේ ඇත්තටම මේ මහ සක්කිලි විදියට කෝල් ගන්න මේ මට මේ කතාව කියන්න දෙන්නේ නැහැ මොකද මේ මිනිස්සු කැමති නැහැ ඇත්ත කියනකට. ඉතින් මම මේ කියනවා මෙහෙම ඊට පස්සේ තුසාර අරගෙන කොහොම කියනවා මේ ආ එහෙම දැන් මල්ලි මෙහෙම මම හොයලා බලන්නම් කියලා ඊට පස්සේ ඇත්තට ලෙඩේ මෙහෙම ඇත්තටම මේ මේ කෝල් ගන්නවා මහ සක්කිලි జాතියක් ඉන්නේ
මේ මට මේ වීඩියෝ කරන්න දෙන්න. මේ ඉතින් මේ තුසාර කියනවා කමන්න කොහොමද මම ඇත්තනේ කියන්නේ. තුසාර කියනවා සමහරට අමතක කරන්න මේව කරනවත් දන්නේ නැහැ. මට ප්‍රශ්නයක් නැහැ. තුසාර කියනවා මේ මල්ලි එහෙනම් ඇත්තරම කියනවා මෙහෙමයි මේ තුසාරම කියනවා මේ ආයතනෙ නම මට වීඩියෝ කරන්න දෙන්නෙම නැහැ. ඒ වුණාට මේ ආයතනෙට නෙමෙයි නම කියලා දෙන්නේ මගේ පුංචි එකාගේයි මාසහතක පුංචි එකාගේයි. එතකොට මේ මගේ ගෑණිගේ නම් කමන්නෑ මට කවුරු කෝල් ගත්තත් මම මේක අද දවසේම හරි කියලා දානවා. හරිද? ඊට පස්සේ කියනවා මේ මං හොයලා බලන්නම් කියලා ඔක්කොම කරලා ඊට පස්සේ තුසාර හනවා ඇත්තටම මුඹට මල්ලි ලෙඩ තියද චුට්ටක් එහෙනම් මල්ලි කවුරුත් කමන්නෑ කවුරු කියලා නෑ බලන්න PH එකේ නම්බරය අරගෙන අපි කතා කරලා බලමු කියලා. හරි කතා කරලා බලමු කියනවා. ඉතින් මම කතා කරලා PH එකට කියනවා PH එක කියන පුතා එහෙම ලක්ෂණ තියෙනවා නම් මෙහෙම කියලා. දැන් මං හෙට වැඩට යන්න ඉන්නේ. අය ඔය මේ අර සාරංග කියව කතාව දිනවනේ මේ කුමාර උඹ මේ කරපු කැනඩියන් ගෙස්ලා චුට්ටක් මේ කැනඩියන් ගෙස්ලට මේ පොඩ්ඩක් එහෙම කතාවක් තිබුණා කියලා. ඔන්න එතකොට තමයි මම බය වෙන්නේ. නැත්නම් මම අද වෙනකම් මේ වෙනකම් මම වැඩ සෙමට බෙහෙට්ටියක් කරාම මේ වැඩ පපුවේ සෙමට මම බෙහෙට්ටියක් කරාම හතියේ කියලා බෙහෙට්ටියක් කරාම මේ වෙනකම් වැඩ. ඉතින් ওই මිනිස්සේගේ කතාව වෙන තමයි මම බොරුවට අමාරුව ගන්නවා. අමාරුව රගෙන කොරෝනාල් තියෙන ලෙඩවලුත් කියනවා මම නැති ලෙඩවලුත් කියනවා. කීලිවල්ලා මම ඉස්පිරිතාලට යනවා දෙබර ඉස්පිරිතාලට ගිහිල්ලා දෙබර ඉස්පිරිතාලට ගිහිල්ලා මම බොරුවට අමාරුගෙන මං කියනවා මං හොටලෙක වැඩ කරන්නේ මට මෙහෙම අමාරු තියෙනකොට මේ කියලා මම අර දැන් අර සාරංගගේ බයවිල්ලට මට අර දින කම්පැනිනේ තියෙන්නේ දැන් මට කොරෝනායි කියලා මට මේ කොහරි මේක බලව ගන්නත් එපා හත්තලා මේ මං හෙට වැඩට යන්න ඉන්නවා ඉතින් මම දන්නවා මට කොරෝනා නැහැ කියලා ඉතින් මට අර බය දීන අර කැනේඩියන් ගෙස්ලට කොරෝනා තිබුණා මට අනිවාර්යෙන් බෝ වෙන්න එපා ඉතින් මේ ලෙඩේගේ බරපතලකම මම දන්නවනේ ඉතින් මම මට ගමේ ඉන්න අවුන්ගේ ගැන සේරගම මම බය හින්දා මම ගිහිල්ලා මට නැත්තම් මට උදේට වැඩට එන්න දුන්නා මට අමාරුවක් නැහැ කියලා වැඩට එන්න දුන්නා මම ඉතින් ඉදිරිපත් වෙනවා ගිහිල්ලිවලා හොස්පිටල් එකට ඉදිරිපත් වෙලා මේ මම කියනවා මේ මහත්තයෝ මෙහෙමයි මට කියලා ඩොක්ටර් කී ඊට පස්සේ ඩොක්ටර් කියනවා හරි බලමු කියලා මං ඓසොලේටඩ් කාමරයකට දානවා ඓසොලේට් කරලා කාමරයකට දානවා දාලිවලා ඔක්කොම තියලා මං එළි වෙනකන් වහලා තියෙනවා වහලා තියෙනවා ඉතින් පොඩි පොඩි ප්‍රශ්නත් එතන තිබුණා ඉතින් මම ඉතින් ඕව ගැන ඉතර හිතන්නේ නැහැ මේ වෙලාව ඉතින් මේ ඩොක්ටර් කියනවා මට ටිකට් කපලා යන්න පුළුවන් මේ PCR ටෙස්ට් එකක් අරගෙන අපි ඔබතුමා යවන්නම් අප පුතා යවන්නම් කියලා හරි ඉතින් මම දන්නවනේ ඉතින් මට ලෙඩේ නැහැ කියලා මම මේ අර සැකේට නේ මේ හොටල් හොස්පිටල් එකට ආවේ ඉතින් මේ මම ටිකට් කපලා මං එනවා ඇවිල්ලා ඊට පස්සේ ඇම්බියුලන්ස් එකේ මොකද ගෙදර ළඟට එන්න බෑ මේ මොකද මේ ඇම්බියුලන්ස් එකෙන් ගෙදරට එවනකොට කේස් දෙනවනේ ඉතින් වයිස්රායින් ඉන්න මිනිස්සු මේ මිනිස්සු කලබල වෙනවනේ ඒක නිසා මම පිටිපස්සෙන් ඉන්නේ ඒ පිටිපස්සෙන් එනකොට මිනිස්සු මගේ ෆලෝ කරලා බලන් ඉන්න මොකද මේ කේස් එක කියලා කමන්නේ ගමේ ඉන්න චීතකාරයෝනේ ඒක මට ගැටලුවක් නැහැ ඉතින් මම ඔහොම ඇවිල්ලා මම ඉතින් රෑමද මට අමාරු වෙනවා මම ඉතින් ඔහොමම මට ඔලුව ගැක්කම කියලා මම දන්නවනේ අවුරුදු ගාන තිස්සේ දෙනවා මම ඉතින් යනවා ආයි හම්බන්තොට හොස්පිටාලට කියලා මම මේ නමක් වැරදියට දෙන්නේ නැහැ මගේ නම BG කුමාරමදසාන ඒ නම තමයි දෙන්නේ මගේ කාඩ් ඔක්කොම තියෙනවා ගිහලා 18 වාට්ටුවේ නවතිනවා 18 වාට්ටුවේ නැවතිලා ඉතින් මම මේ බෙහෙත්යක් අරගෙන හයිට ඒකිනුත් ටිකට් කපලා එවනවා එවනකොට ඔය හැන්දාවේ තමයි රිපෝට් එන්නේ ඉතින් මම ඊට පස්සේ තමයි දන්නේ කොරෝනා කියලා ඊට පස්සේ මම PHI මහත්තයට සම්පූර්ණ ඇත්ත කියනවා ඇත්ත කියනකොට ඊට පස්සේ මම හොස්පිටල් එකට ගියනවා හම්බන්තොට ගෙනාවට පස්සේ මගේ ළඟ මගේ මට කතා කරන්න එකෙක්වත් නැහැ මගේ කතා කරන්න කම්පැනි කාරයෝ කතා කරලා අහනවා මගේ එකට ආව මගේ හොටලෙට ආව මගේ මේකට ආව මගේ ඊළඟට ආව මගේ කඩ කාරයෝ කතා කරලා මට ඉන්න නැහැ මට චාර්ජරේ බැහිනකම් කෝල් එනවා ඊට පස්සේ කවුරුත් බැගින් ඊට පස්සේ කට්ටිය කට කතා කරා මම බඩු ගහන් ගිහිල්ලා වේසකමේ ගිහිල්ලා මම ගෙනල්ලාහලා මේ මෙහෙම කියලා මගේ ගෑණි මේ බියුටි සැලුන් වලට ගිහිල්ලා මේ ගිහිල්ලා කියලා වන් වන් නංගලා එක එක කතා කියනවා ඉතින් මට ප්‍රශ්නයක් නැහැ ඒවා මේ ඉතින් ඔක්කොම මේ ඕක කතා බහ කරනවා මට කරි ගැටලුවක් නැහැ. ඉතින් මම දැන් මල්ලේට ආනේ දැන් මට ඕතන මිහිත වෙන්නේ ගජේ මේ කවුද නිසාන්ත මහත්තයයි එස්.ඒ. පොලිසියෙන් නිසාන්ත මහත්තයයි මොණසිංහගේ පුතු කියන මහත්තයයි. මේ ඉතින් මේ මහත්තුරු මට ගෙදරට කන්න බොන්න තිබුණ නැහැ. ඒව යවලා චාර්ජර් යවලා ෆ්‍රී ලෝඩ් දාලා ඔක්කොම කරලා ඊට පස්සේ තමයි මගෙන් සේරම ගා දැන් කට්ටිය කට කතා කියනකොට ඒ මිනිස්සු දෙන්න මට උදව් කරන්නේ ඇත්ත දැනගන්න කියලා. ඉතින් මම ඇත්තනේ කියන්නේ. ඉතින් මම වෙලකමේ ගිහිල්ලවත් තියෙනවා නම් මට කියපල්ලා ඒ කියන කරා මම හැබැයි මහා පොලිසිය මහත්තුරු මම එළියට ආවොත් මම මොකද 2007 යුද්ධයකට ගිහිල්ලා මම මේ ඒ යුද්ධේ තියෙන වෙලාවේ මේ මැරි ඉද්දි මම යුද්ධයට ගියේ මොකෝම මරණට බයයි නැහැනේ. ඉතින් මම මැරෙන්න බය හින්දා මම යුද්ධයට යනවා 2007 යුද්ධයට ගිහිල්ලා යුද්ධ
ඉවරුනාට පස්සේ මේ නිවාඩු ආපු එක තමයි මම මේ පැනලා ඉන්නේ. පැනලා වුණාට මම බාර වෙලා නැ ඉන්නේ. මට ප්‍රශ්නයක් නැහැ. මම ඒ බය නැහැ. ඒතකොට මට කොර මේ ඩෙන්ගු හැදිලා මට මැරෙන්න ගිහිල්ලා තියෙනවා. ඒ වසංගත රෝගේ. ඉතින් ඒත් මැරුන්නේ නැහැ නේ. සමහරට මේකෙත් මැරෙන්න නැතුව හිටියොත් අවුලක් නැහැ. මම ඇත්ත කියන්නේ. මට ප්‍රශ්නයක් නැහැ. මම හැබැයි මට එළියට આવොත් ඉඳලා මට ඇත්තටම මහන්සි කතා කරන්න බෑ. හැබැයි එළියට આવොත් ඔය ඔලේ පොලිසිය මහත්තුරුන්ට ඔකම ඩීටේල් දීලා තියෙන්නේ මම වැඩ කරන තැන් වලින්. හරිද? වැඩ කරන ආයතනේ දීලා තියෙන්නේ. පොරු කියන්න ඕනේ නැහැ. මෙමයි මම මකුල් ගෙදරකට ගිහිල්ලා තියෙනවා. ඉතින් අර මම උඩ තට්ටුවේ ඉන්නකම මං අහන් ඉන්නවා යට තට්ටුවේ ටීවී එකක් තියෙනවා. මම උඩ තට්ටුවේ ඒකට ටීවී නැහැ. යට තට්ටුවේ කියනවා මේ පොලිසිය මහත්තයා ඒ දෙවිවරුගේ මහත්තුරු. මේ මහත්තුරු කියන්නේ මේ අපේ ආයතනේ කියන කතානේ. අනේ ඉතින් ඔය කියලා තියෙනවා මේ මට ඇහෙනවා මගේ කන් දෙකට ඇහෙනවා මේ කුමාර මදිසයි කොවිඩ් ආසදේ පුජ්‍යලයා මේ සහභාගී වෙලා තියෙනවා මේ ගම්පහ මගුල් ගෙදරකට. මම කියන්නේ මම සුව වෙලාව මේ මගුල් ගෙදර ඥාතිත් මගේ ඥාති වෙන්න ඇතිනේ. ඉතින් අපි ගිහිල්ලා මේ මගුල් ගෙදරත් කතා කරමු. ප්‍රශ්නයක් නැහැ. ඒක විසඳගමු. මම වේසකම කියලා තිනු නම් ඒ වේස ගැන මම කියන්නම්. අපි ගිහිල්ලා සහභාගී වෙලා කතා බහ කරලා බලමු. එතකොට විසඳුම මෙවරනේ. අනේ මම වේසකමේ ගියා නම් මට මේ පොලිස් මහත්තුරුන්ට මේ වද දෙන්න ඕනේ නැහැ. මෙච්චර නිදි මරන්න වද දෙන්න ඕනේ නැහැ. ඉතින් මම කෙලින්ම මේ වදයන් නොවි මේ මම කියනවා මහත්තයෝ. ඉතින් මේ හැම එකම කරන දෙන්නේ. මම කියන මහත්තයෝ මම වේසකමේ ගිහිල්ලා මට මේ කොල්ලේ ඩේ හැදුනේ මේකෙන්. හරිද? මට ලෙඩේ හැදුනේ ඒකින් වන්නේ. මම දැන් කට ඇරලා කියන්නම්. මම ගිහිල්ලා කොළඹ මිනිස්සුන්ගේ ළඟ හිටියෙත් නැහැ. මට ලෙඩේ හැදුනේ අපේ ආයතනයේ. අපේ ආයතනේ දැන් කාටත් මගේ ගෑණිටත් නෙගටිව් සේරටම නෙගටිව් නම් මට ලෙඩේ හැදුනේ කියලා ඔබතුමාලා හොයලා බලන්න. සල්ලි වලින් වහන්න එපා. මේ මට ලෙඩේ හැදිච්ච එක හොයලා බලන්න. මොකද මං අසරණ වෙලා ඉන්නේ. මට පිහිට වෙන්න හිටියේ කවුද? එස්.අයි. නිසාන්ත මහත්තයා, මුතු මුදලාලි. ඔයාලා සේරම හොයලා බලන්න මගේ ගැන. හොයලා බලලා මේ ලෙඩේ වැළඳෙන්න හේතුව මේ මාත්.